අයිබවන් සුබ දැසනක් අයිබවන් සුබ දවසක් තුළේ අපි සූදානම් වෙනවා අදත් ඔබට පත්තරවල විස්තර කියන්නට. අපි දන්නවා COVID-19 සාර්ථක ලෙස වැඩ පැවැත් වූ රටවල් අතරට ශ්‍රී ලංකාව බොහොම අභිමානවත් ලෙසින් එකතු වෙලා තිබෙනවා. ඉතින් ඉන් අනතුරුව රටේ ආර්ථිකය ගොඩගත යුත්තේ කෙසේද? පෙරේද දවසේදී ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතා බොහොම තදින් කතා කළා. ඉන් අනතුරුව මහ බැංකුව විසින් ජනතාවට ලබා දෙන සහනයන් පිළිබඳව අද දවසේදී ජාතික පුවත්පත්වල අඩු වැඩි වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. අද මාත් එක්කලා ඉන්නව පත්තර කියන්නට දිනුෂ. සුබ දවසක්. සුබ දවසක් ලක්මාලි. අයබෝන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ලක්මාලි සඳහන් කරා වගේම මහ බැංකුවට අදාළ විස්තර වගේම අපි අමතක කළ නොහැකි නාමයක් පිළිබඳව ප්‍රථමයෙන් සිහිපත් කරලා ඉන් අනතුරුව පුවත්පත්වලට අපි යන්නට සූදානම්. ඒනස් පොරොත්තුට පියතුමන් ශ්‍රී ලාංකීය කලාකෙත පෝෂණය කරන්න නේක අයුරෙන් අනුපමේය වැඩකොටසක් ඉටු කරන ලද කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අන්තර් ආගමික සහයෝගිතාව වර්ධනය කරන්න කටයුතු කරන ලද පියතුමෙක්. මේ සියලු දේත් එක්ක අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා එතුමන්ව. පොරොත්තුට පියතුමන්ගේ අවසන් කටයුතු අද මෙරට අන්තර් ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම සාහිත්‍ය හා සිනමා කලා ශාස්ත්‍රය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් ඉටු කළ ඒනස් පොරොත්තුට පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කළුතර ශාන්ත පිලිප් නේරි දේවස්ථානයේදී අද පස්වරු 2:30ට සිදු කිරීමට නියමිත බව තමයි ලංකාදීපයේ ප්‍රධාන ඡායාරූපයක් සහිතව පළ කරන්නේ. දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල අගරදගුරු මැදුරේ දිව්‍ය හෘද දෙව් මැදුරේ ඊයේ පස්වරු 6:30 එක් තැන්පත් කර තිබූ අතර අනතුරුව කළුතර ශාන්ත පිලිප් නේරි දේවස්ථානයේ වෙත රැකණියන් ලැබිනි. මේ ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ උන්වහන්සේ ස්වර්ගස්ත වීමෙන් අනතුරුව අද දවසේ අවසන් කටයුතු සිදුවීමට නියමිත බව. ජාතික රූපවාහිනියත් එක්කත් වසර ගණනාවක් තිස්සේ ජාතික රූපවාහිනිය ආරම්භ කරන ලද කාලවකවානුවේ පටන් ආගමික කටයුතු වලට ඉතාම අවශ්‍ය අනුශාසනා දෙමින් අවශ්‍ය කටයුතු සූදානම් කරන්නට ඉදිරියගත්ත පියවරගත්ත ඉතාල මෙහි විශාල මෙහෙවරක් ඉටු කරන ලද පියතුමෙක් විදිහට මේ වෙලාවේ උන්වහන්සේව අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. පොරොත්තුට පියතුමන් පිළිබඳව අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙනවා. ජනාධිපතිතුමන්ගේ ශෝක පණිවිඩයක් ලෙසින් තමයි මේ පණිවිඩය සටහන් වෙලා තිබෙන්නේ. ප්‍රෙසිඩෙන්ට් රිකෝල්ස් ෆාර් ද පොරොත්තුටස් ඉන් වැලියුබල් සර්විස් ටු නේෂන්. ප්‍රෙසිඩෙන්ට් ගෝටාබය රාජපක්ෂ යෙස්ටර්ඩේ සෙඩ් දැට් මෝස්ට් රෙවරන්ට් ෆාර් ද ඒනස්ට් පොරොත්තුටස් ලව් ෆර් ද සිංහල ලැංග්වේජ් ලිටරචර් ඇන්ඩ් ශ්‍රී ලංකාස් යුනික් ඐඩෙන්ටිටි ඇන්ඩ් බීන් එක්ස්ලෙම්පරි. ඇත්තටම මේ ඔබ සඳහන් කළා වගේම දිනූෂ, මේ පියතුමන් සිංහල භාෂාවට ඒ වගේම තමයි සාහිත්‍ය කරන ලද සේවාව පිළිබඳ ඇගීමකුත් සිදු කරමින් තමයි ජනාධිපතිතුමන් මේ විදිහට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරලා තිබෙන්නේ පියතුමන්ගේ නික්ම යාම පිළිබඳව. ඒවගේම පොරොත්තුට පියතුමාගේ දේහයට අගමැති අවසන් ගෞරව ලංකාදීපයේ මේ වාර්තා කරන්නේ. කොළඹ අගරදුගුරු මැදුරේ තැන්පත් කර තිබූ ස්වර්ගස්ත ඒනස් පොරොත්තුට පියතුමන්ගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊ අවසන් ගෞරව දක්වන අයුරු ඡායාරූපයක් සහිතව අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ඒ පොරොත්තුට පියතුමන්ගේ නික්ම යාම පිළිබඳවයි විවිධ පුවත්පත් තොරතුරු වාර්තා කර තිබූ ආකාරය සහ උන්වහන්සේගේ අවසන් කටයුතු අද සිදු වීමට නියමිත බවයි අපි ඔබට දැනුම් දුන්නේ. අපි යනවා දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය විමසා බලන්නට. රාජපක්ෂවරුන්ගේ ප්‍රජායිතිය අහිමි කිරීමට යහපා කාලයේ කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. සතියකට වරක් රාජපක්ෂ කෙනෙකු රිමාන්ඩ් කිරීමට කතිකා කළා. ජනවාරි 29 වනදා සාකච්ඡා කළා. 30 දා යෝෂිතව අත්අඩංගුවට ගත්තා. විජයදාස රාජපක්ෂ දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිසමට කියයි කියලා දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂ පාඨය ගෙනෙනවා. යහපාලන රජයේ රාජපක්ෂවරුන්ගේ ප්‍රජායිති අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, සෑම සතියකම රාජපක්ෂවරුන්ගෙන් එක් අයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අරලියගහ මන්ත්‍රිය සාකච්ඡාවක් සිදු කළ බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිසම හමුවේ ඊ අනාවරණය කරේ. මේ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පැමිණෙනට ලෙස නොතිසි නිකුත් කර තිබුණා. ඊයේ දවසේදී විශේෂම ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ඒට අදාළවයි මේ සාක්ෂි විමසීම් සිදුවන්නේ. ඒදී තමයි අද දිනමින ප්‍රධාන ශීර්ෂය නිර්මාණය වන්නේ විජයදාස රාජපක්ෂ හිටපු අමාත්‍යතුමන්, හිටපු මන්ත්‍රීතුමන්, ජනාධිපති නීතිඥතුමන් කරන ලද මේ ප්‍රකාශය අද දිනමින ප්‍රධාන ශීර්ෂයට ගෙන තිබෙනවා. අපි දිනමිනෙන් පස්සේ අවධානය යොමු කරනවා දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පත ඒ තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. ඇවන්ගාඩ් සිද්ධියට ගෝඨාභය අල්ලන්න සැලසුමක් තිබුණා. සැලසුම් කළේ රාජිත, පාටලි, ෆොන්සේකා, අර්ජුන සහ අනුරයි. දූෂණ විරෝධී පෙරමුණේ ඒකායන අරමුණේ උනේ රාජපක්ෂලා සිරගත කිරීමයි විජයදාස කොමිසමට කියයි කියලා දිව ඉන පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි යනවා මව්බිම පුවත්පතට. දැන් රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම මත ඔවුන්ට දේශපාලනයේ නිවත්වන්න සිදු වෙනවා. හැමුණොත් එම මේ ඒ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය චම්පික රාජිත අර්ජුන අමුණුගමගේ අත්සරින්. රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න යහපාලන රජය
කැබිනට් යෝජනාවක් ගෙනාවා කියලා විජේදාස රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය මාධ්‍යම උපුටා දක්වන මේ සියලු පුවත්පත් මේ තොරතුරු අන්තර්ගත කර තිබෙන්නේ ඊයේ දවසේදී දේශපාලන පැලගිනීම් වලට ලක් වූවන්ගේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශයයි එකින් එක ජාතික පුවත්පත් මේ විදිහට උපුටා දක්වා තිබෙන්නේ තමන්ගේ ප්‍රධාන ශීර්ෂවල ඉංග්‍රීසි පුවත්පත් වලත් මේ සම්බන්ධව අඩු වැඩි වශයෙන් සඳහන් වෙලා තිබෙනවා දිනුෂ ඓලන්ඩ් පුවත්පතේ මේ ප්‍රවෘත්ති සඳහන් වෙලා තිබෙන්නේ විජේදාස ටෙල්ස් ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් ඔෆ් ඉන්ක්වයරි රාජිත චම්පික එට් ඇල් ට්‍රයි ටු හැව් ගෝඨාභය රෙස්ටඩ් ඉල්ලීගලි මේ ඔවුන්ගේ ප්‍රජා අයිති අහෝසි කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිතුමන්වත් සිරගත කරන්නට ඔවුන්ගේ සලසුමක් තිබුණා කියන කාරණාව තමයි මෙහිදී ඓලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තිබෙන්නේ ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතෙත් මේ පිළිබඳව ප්‍රවෘත්තියක් පළ වෙලා තිබෙනවා former justice minister tells presidential commission yahapalna government submitted cabinet paper to strip civic rights of rajapaksha family members ඔවුන්ගේ ඕන කැබිනට් පත්‍රිකාවක් පවා රැගෙන විත් තිබෙනවා මේ ඔවුන්ගේ ප්‍රජා අයිති අහෝසි කිරීමට කියන කාරණාව ඩේලි නිවුස් පුවත්පතේ තේ ආකාරයට සඳහන් වෙද්දී සිලොන් ටුඩේ පුවත්පතේ තේ සම්බන්ධව සඳහන් වෙලා තිබෙනවා විජේදාස රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශයක් යහපාලන wanted to deprive rajapaksha civic rights former minister dr vijayadasa rajapaksha yesterday revealed that a proposal had been presented to the cabinet of the yahapalana segment seeking appointment of criminal justice commission and to bring in an article to deprive the rajapaksha of their civic rights that may own ge praja aithi ahosi kirima pilibandawa thamai me puwat patwala sandahan wela thibeni nanaturu api sodanam yanata maubima puwat patata o maubima puwat patata pradhana shirshaya wenwi thibenawa mahabankwe pradhani namuna mahabank adhipathutuma athulu pirisa hamuna janapathuma hedi janapathuma taramak tadin kiya sitiya koi vidihata du rate janatawata sahana salasimata mahabankwa kriya kalayutu wanne mahabankwata ma dila thina yojanawaliya me vidihata karanna kiyala eka කරන්න බැයි නම් පැය 24ක් ඇතුළත මට දෙන්න මොකද්ද ඔයාලට කරන්න පුළුවන් දේ මොනවද පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද මේ මෞබිම ප්‍රධාන ශීර්ෂයද වෙන් වෙන්නේ ඒ පිළිබඳව ජනපති හමුවෙන් පසු මහ බැංකුව නිින්දෙන් නැගිටී ව්‍යාපාර හා ජනතාව ගොඩ ගන්න කෝටි 26500ක් කෝටි 15000ක් කොරෝනා නිසා වැටුණු ව්‍යාපාර ගොඩ ගන්න වැඩි පිරිසකට ණය දෙන්න කෝටි 11500ක් කියලා මෞබිම පුවත්පත ප්‍රධාන ශීර්ෂය වෙන් කරද්දී ලංකාදීපයේ වාර්තා කරනවා කඩා වැටුණු ව්‍යාපාර වලට 104ක පොලියට ණය ව්‍යාපාර නංවන්න බැංකු වලින් කෝටි 11500ක ණයක් කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. අතර දිනමින පුවත්පතට අපි අවධානය යොමුනවා. දිනමිනත් ඒ වාර්තා කරනවා මේ විදිහට ජනපතිගේ අවවාදයෙන් පසු පීඩාවට පත් ව්‍යාපාර ගොඩ ගන්න වාණිජ බැංකු වලට කෝටි 15000ක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවවාදාත්මක ප්‍රකාශයෙන් පසුව කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර අතර බෙදා හැරීමට කෝටි 15000ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී වාණිජ බැංකුව අතර බෙදා හැර ඇත. 1:1 සහන පොලි අනුපාතයෙන් සපයන ලද මෙම මුදල 1:4 පොලි අනුපාතයෙන් මත වාණිජ බැංකුව විසින් ව්‍යාපාර අතර බෙදා හැරීමට නියමිතයි. ඔන්න කොරෝනා වෛරසය හේතුවෙන් යම් පීඩාවට පත් වී සිටින උදවියට ව්‍යාපාරවලට යලි ගොඩනගෙන්න යලි ඉදිරියට එන්නට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම මහ බැංකුවේ වගකීම කියලා කිව්වා. ජනාධිපතිතුමා යනුව තමයි මේ විදිහට වාණිජ බැංකු වලට ලබා දීලා තියෙන්නේ ජනතාව අතර බෙදා දෙන්න කොරෝනා වෛරසෙන් හානි රපත් වන අතර බෙදා දෙන්න 104 පොලියට මේ ණය සහනය හිමි වෙන්නේ. ඔව් 101ක් දක්වා සංචිත ප්‍රමාණය අඩු කරලා තිබෙනවා මහ බැංකුවේ තියෙන ඒ සම්බන්ධව ඉංග්‍රීසි පුවත්පත් වලත් සඳහන් වෙලා තිබෙනවා විස්තර සිලොන් ටුඩේ පුවත්පතට අපි ගියොත් සිලොන් ටුඩේ පුවත්පතේ තිබෙනවා CBSL woken up from slumber makes available rupees 265 billion to commercial banks increases lending to businesses households at low cost construction sector able to borrow from banks අතරම් කියනවා නම් 104 පොලියක් කියලා කියන්නේ අපි බොහොම වමනාවෙන් බලාපොරොත්තු වෙන දෙයක් අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු සහනයක් මේ කාලවකවානුවේදී මේ සහන ලබා දෙන්නට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සැලසුම් ඉදිරිපත් කරලා තිබෙනවා මේ පුවත් තමයි අද දවසේදී විශාල ඉඩකඩක් වෙන වෙලා තිබෙනවා ඩේලි නිවුස් පුවත්පතේත් මේ පිළිබඳව සඳහන් වෙනවා new credit schemes to revive economy rupees 150 billion for affected businesses dedicated lending facilities for construction sector ඒ කියන්නේ ඉදිකිරීම ක්ෂේත්‍රයට ඒ වගේම තමයි මේ COVID-19 වසංගත හේතුවෙන් කඩා වැටුණු තමන්ගේ ව්‍යාපාර යලිත කතාවක් ගොඩ ගන්නට ඔවුන්ට සහනදාය විදිහට ණය මුදල් ලබා දෙමින් කටයුතු කරන්නට මහ බැංකුව විසින් පියවරගෙන තිබෙනවා මේ පිළිබඳව මේ වන විට වාණිජ බැංකුවත් දැනුවත් කර තිබෙනවා කියන කාරණාව අද පුවත්පත්වල සඳහන් වෙනවා. දැන් මේ සහන හැම එකක්ම හිමි වෙන්නේ ලක්මාලි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විච්ච මුල්‍ය ආයතන වලට බැංකු වලට තමයි මේ සහන හිමි වෙන්නේ ඒකෙන් තමයි ජනතාවට මේ දේවල් බෙදා හදා දෙන්නේ. හැබැයි පොහුගේ කාර්ය සීමාව තුළ අපට අහන්න දකින්න ලැබුණා මනුෂ්‍ය
ආරක්ෂ ඝාතනයක් පවා සිදු වුණා මහා බැංකුවේ ලියාපදිංචියකින් තොර මූල්‍ය සමාගම් ක්‍රියාත්මක කරනවා ඒ මූල්‍ය සමාගම් වලින් අධික පොලිය ආරක්‍ෂකර්මීන් ජනතාවට ලබා දෙනවා ණය මේ දේවල් පිළිබඳව ඔන්න දැන් විමර්ශනය කරන්න කටයුතු ආරම්භ කර තිබෙනවා මූල්‍ය ලීසින් සමාගම් වල අක්‍රමිකතා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ලංකාදීපයේ මේ වාර්තා කරන්නේ නලක සංජීව දහනායකයි ලංකාදීපයට තොරතුරු ගෙන එන්නේ මූල්‍ය සමාගම් සහ ලීසින් සමාගම් වල සිදුවන අක්‍රමිකතාවයන් සහ නීති විරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා ලීසින් සමාගම් මූල්‍ය සමාගම් කරන අත්නොමතික ක්‍රියා බොහෝ විට මේවා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන නෙවෙයි එවැනි ඒවා 5000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියන වාර්තා කරා මීට පෙර ආතුව පුවත්පත් කිහිපයක්ම දින කිහිපයකට කලින් ඒ නිසා මේ නිවැරදි සොයා බැලීම හරිමාවතකට මූල්‍ය සමාගම් ලීසින් සමාගම් ගෙනියන්නට හැකියාව ලැබෙන දියක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා ඔව් දිනුෂ දැන් මැතිවරණය එන්න එන්නම ළඟට ඇවිල්ලා තිබෙනවා අත ළඟට ඇවිල්ලා දැන් මැතිවරණය නිසාම උණුසුම් වේගන යනවා අපිට පේනවා දේශපාලන වේදිකාවන් දේශපාලනය පිළිබඳ කතා බහ කරන පුද්ගලින් මේ පිළිබඳව තමන්ගේ මතිමතාන්තර දක්වනවා ඉතින් මේ පිළිබඳවත් අද ජාතික පුවත්පත්වල සඳහන් වෙලා තිබෙනවා දැන් ලක්මාලි මෙවර මැතිවරණය වෙනස් මැතිවරණයක් වෙනවනේ මොකද කොරෝනා වෛරසයේ හැම එකමත් එක්ක නීති රාමු පද්ධතියත් එක්ක තමයි කටයුතු කරන්නේ විටක මැතිවරණ කොමිසමෙන් ලබා දෙන නීති රීති පමණක් නෙවෙයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දෙන නීති රීති වලටත් දැන් අපේක්ෂකීන්ට අනුගත වෙලා තමයි කටයුතු කරන්න සිදු වෙන්නේ. ඔව් ඒ ඇත්තටම කියනවා නම් දැන් කවදාවත් නොදැක්ක දෙයක් අපි මේවර මැතිවරණයේදී දකින්නට ලැබිලා තිබෙනවා. ඒ මොකද මේ පෙරහුරු මැතිවරණයක් පවත්වලා තිබෙනවා. ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂයේ මැතිවරණ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම් මැකෝ පක්ෂ ලේකම්වරුන්ට දන්වයි මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රදර්ශනය කිරීමට මෙවර ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට ලියා තිබෙනවා දන්වා තිබෙනවා ඒ අතර පක්ෂ ලේකම්වරු මෙන්න මේ වගේ කතන්දරයක් කියනවා මේ විදියට අපට මේ ව්‍යාපාර මේ ප්‍රචාරණ කටයුතු කරන්න ඉඩ නොදීම එතරම් සුදුසු නොවන බව තමයි ලේකම්වරුන්ගේ පැත්තෙන් අහන්න ලැබෙන්නේ ප්‍රචාරක කාර්යාලවල කටවුට් දැන්වීම තහනමට පක්ෂ ලේකම්වරුන්ගේ විරෝධය කියලා දිවෙන ඩෙලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මැතිවරණය සම්බන්ධව ජනාධිපතිතුමන් විසින් කරන ලද ප්‍රකාශයක් ප්‍රෙසිඩන්ට් ඇෂුවර්ස් EC on free and fair poll ප්‍රෙසිඩන්ට් ගෝටාබේ රාජපක්ෂ yesterday gave an assurance to the election commission that an environment will be created to hold free and fair elections සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කර තිබෙනවා කියන කාරණාව පිළිබඳව ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කර තිබෙනවා අපි යනවා ලංකාදීප පුවත්පතට මහමැතිවරණ වියදම කෝටි 700 සිට 1000ට නැගී මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වැය වුණු ඇතැයි මැතිවරණ කොමිසම ඊයේ පසුරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නයි කියලා අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා අපි යනවා අද පුවත්පතට පාස්කු ප්‍රහාරයට 164කට නඩු පාස්කු ප්‍රහාරය පරීක්ෂණ අවසන් අධීරී කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පවත්වන පරීක්ෂණ අවසන් අධීරයට පැමිණ තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආයගෙන 164කට පමණ එරෙහිව නඩු පැවරීමට සාක්ෂි තිබෙන බවත් පොලිස් මූලස්ථානයේ සඳහන් කරයි කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරද්දී දිවයින පුවත්පත වාර්තා කරනවා පූජිත් හේමසිරිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් CID දැනුම් දුන් බව නීතිපති උසාවියට කියයි කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විමර්ශන සිදු කර අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නාය කියලා දිවයින තොරතුරු වාර්තා කරන මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි ලංකාදීපයට යනවා සහරාන්ගේ ළමා කඳවුර සම්බන්ධයෙන් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධිංශ ලොක්කෙකුත් ඉඳලා ජනපති නීතිඥ කොමිසමට කියයි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා ඒ වගේම 2015 මැතිවරණයට අරුණ පුවත්පත් අවධානය යොමු කරන මේ සහරාන්ලාගේ සිදුවීමත් එක්ක 2015 දී සහරාන්ලා කොහෙද හිටියේ 2015 මැතිවරණයේදී සහරාන් සහාය දුන්නේ මෛත්‍රීට කියලා අරුණ අද තොරතුරු වාර්තා කරනවා සහරාන් හෂීම් නායකත්වයෙන් දුන් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී දේශපාලනික වශයෙන් සහාය ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සාබරණ ජනපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණායි කියලායි අරුණ මේ තොරතුරු වාර්තා කරන්නේ අරුණ පුවත්පතේ සඳහන් වෙලා තිබෙන මේ අනාවරණයටම සම්බන්ධ කාරණාවක් ඩේලි මිර පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ ඇත්තටම BBC පුවත් සේවයත් සමග පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක ගොනුවක් තමයි
තමයි මෙහි සඳහන් වෙලා තිබෙන්නේ ඩෙලිවර පුවත්පතේ interview with BBC Maitri continues to deny knowledge of east attack beforehand අපි කලින් දැනගෙන හිටියේ නැහැ කියන කාරණාව මේ පාසික ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හිටපු ජනාධිපතිතුමන් සඳහන් කළා ඒ පිළිබඳව BBC පුවත් සේවයත් සමග කරන ලද සමුක සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා තිබෙනවා කියන කාරණාව තමයි අද ඩෙලිවර පුවත්පතේ සඳහන් වන්නේ අපි ඩෙලිවර පුවත්පතේ පස්සේ සිලොන් ටුඩේ පුවත්පතට අවධානය යොමු කරමු ඔව් සිලොන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා East bombing probe nears completion evidence could to indict 237 accused. අතරම කියනවා නම් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට සිදු කෙරෙන මේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් අදියරතෙක් පැමිණ තිබෙනවා කියන කාරණාව තමයි මේ සිලොන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙන්නේ. හැම කෙනෙක්ම පාහේ මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. ඒ අවධානය තව දුරටත් තීව්‍ර කරමින් තමයි කියන්නේ මේ ප්‍රහාරය සම්බන්ධ කාරණා දැන් මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ තිබෙනවා කියන කාරණය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දෙමින් බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශයක් නිකුත් කරා මේ මද්‍රසා පාසල් සම්බන්ධයෙන්. අද අරුණ පුවත්පතේට අදාළ තොරතුරක් ගේනවා මුන්දලම පාසල ඉගැන්වීම් වලින් ළමයින් ප්‍රචණ්ඩ වෙනවාද සවාබලා කියන්නේ රිජ්වේරේ රෝහලේ අධ්‍යක්ෂිට නියෝග කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා පුත්තලම මුන්දලම මද්‍රසා පාසල ඉගැන්වීම් සඳහා යොදාගත් ග්‍රන්ථ තුනක කරුණු මගින් ළමොන් ප්‍රචණ්ඩත්වයට පෙරළීමක් ප්‍රචණ්ඩත්වයට පෙළඹීමක් සිදු කරන්නේද සවාබලා වාර්තාවක් ලබා දෙන ලෙස තමයි කොටුව මහේස්ත්‍රාත් රංගදිසා නායක මහතා බොරැල්ල රිජ්වේ ආර්ය අලමාරෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙන්නේ ඔව් දරුවන් සම්බන්ධව මේ විදිහට කතා කරද්දී මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි කියනවා මේ මද්රසා පාසල් හරහා ඔවුන්ගේ හිත්වල වැපුරු ඒ නරක අදහස් පිළිබඳව තමයි සොයා බලන්නට කියලා කියන්නේ ඒ සම්බන්ධව අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙලා තියෙනවා up to 15 extremist mosques in Kartankudi Sufi trust cells presidential commission in of inquiry most established parties signed agreements with Saharan අතරම කියනවා නම් මේ අපි දන්නවා පාසල වගේම තමයි මේ ආගමික දේවස්ථානය කියලා කියන්නේ අපි හොඳ දේ වපුරන තැනක් නමුත් මෙහිදී මේ නරක දේවල් වලට කොහොමද ඉඩකඩක් ලැබුණේ කියන කාරණාව පිළිබඳ සොයා බලන්නට කියන කාරණාව තමයි මේ ප්‍රවෘත්තියත් සමග අපිට දැනෙන්නේ හැඟෙන්නේ. එහෙමනම් අපි සූදානම් අයිබෝන් සුබ දවසක් තුලින් තවත් පුවත් ඔබට කියන්නට ඊට කලින් අපි පුංචි විරාමයක් ගමු. හොඳයි නමක් වෙනස් කළාට කරපු වැරදි එයින් අඩුවනවාද? අපි ඒ පිළිබඳවත් කියන්නට ඔබට සූදානම් අපි පුවත් තිබෙනවා ජාතික පුවත්පත් වල සඳහන් වෙලා තිබෙනවා මේ සම්බන්ධව දිනුෂ අපි යමුනේ දෙවෙනි පුවත්පත දිහා. අපි යන්නේ දේශපාලන පළගැනීම් පිළිබඳ විමසා බලන්න ජනාධිපති කොමිසමෙන් නිකුත් කර තිබෙන තවත් නියෝගයක් පිළිබඳව ඊයේ කොමිසමට ඇවිත් නැ රාජිත අර්ජුන සහ අනුරට යලි සිතාසි කියලා දෙවෙනි පුවත්පත තොරතුරු වාර්තා කරන මේ අවන්ගාඩ් සුදවීමට අදාළවයි ඔවුන්ට සිතාසි නිකුත් කළේ මුලින්ම ඊයේ දවසේ වාර්තා කරන්න කියලා සාක්ෂි ලබා දෙන නමුත් ඊයේ ගිහිල්ලා නැ රාජිත අර්ජුන සහ අනුර ඒ නිසා යලි ඔවුන් කැඳවා තිබෙනවා මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිදනාම යලි කොමිස මහමෝට කැඳවා තිබෙනවා. ඒ අතර දැන් අර නම් වෙනස් කරපු ගැන කතාව අපි යන්නේ ලංකාදීපයට. අර්ජුන මහේන්ද්‍රට අල්ලන්න වරෙන්තු මහ බැංකු බැඳුම් කර වංචා සිද්ධියට අදාළව මේ නම් වෙනස් කරලා තියෙනවා. නමුත් නම් වෙනස් කරපු එක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ කියලා තමයි සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දරුන් දීලා තිබුණේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ Perpetual Treasury සමාගම සමූහයේ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දියේ පුංචිය වයන අය වහාම අතරමුඩගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංගදිසා නායක මහතා වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. අපි යනවා දිව ඉන පුවත්පතට මේ තවත් වරෙන්තුවක් පිළිබඳව තරුණයෙකු පැහැර ගැනීමේ නඩුවට හිරුනිකාට සිතාසි දෙමටකොඩ වෙළඳසැලක් තුලදී තරුණයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා යටතේ පවර ඇති නඩුවේ විත්තිකාරී වන කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබන දහවෙනිදා අධිකරණයේ පෙනී සිටින කියලා නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ මහ අධිකරණ විනිසුරු චම්පා ජානකී ජය රාජරත්න මහත්මිය තමයි මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ. ඩෙලිමිර පුවත්පතට අපි ගියොත් ඩෙලිමිර පුවත්පතේ තර නම් වෙනස් කිරීම සම්බන්ධව පුවත මෙන්න මේ විදිහට පළ වෙලා තිබෙනවා. Court orders to execute previous arrest warrant on Arjun Mahendran Achan Punchiheva මේ සම්බන්ධව තවත් අපිට කියන්නට තිබෙනවා නම් මේ නම වෙනස් කළාට මේ කිසිම ආකාරයකින් ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධාවක් නැහැ කියන කාරණාව සිංහල පුවත්පතකට සඳහන් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව තමයි මේ ඩෙලිමිර පුවත්පතත් ඒ වගේම සිලොන් ටුඩේ පුවත්පත දිහාට ගියොත් සිලොන් ටුඩේ පුවත්පතෙත් මේ සම්බන්ධ පුවතක් පළ වෙලා තිබෙනවා. Mahendran Punchiheva charged with rupees 52 billion fraud court order CID to enforce arrest warrants මේ නම් වෙනස් කිරීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නැහැ. ඔවුන්ට
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ඒ නියෝග ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නියෝග මේ වන විට ක්‍රියාත්මක වනවා කියන කාරණාව තමයි මේ පුවත්පත් හරහා අපට දැනගන්නට ලැබෙන්නේ. පොලිසිය 24 පැයම වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් 24 පැයම කලින් වැඩ කරේ නැද්ද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන් නෑ. මේ රාජකාරිමේ කටයුතු එහෙම නැත්නම් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු සිදු කළා රතවාහන පොලිසිය, ඒ වගේම ආරක්ෂක විධිවිධාන තිබුණා 24 පැය පුරාම පොලිසිය ආරක්ෂාව සිවිල් ජනතාව වෙනුවෙන්. මේ තියෙන්නේ 24 පැය පුරාම ඔන්න දැන් පුළුවන්කම තියෙනවා. පොලිස්පති නියෝගයෙන් පොලිසිය පැය 24ම වැඩ, පොලිස් සහතික පැමිණිලි පිටපත් රාත්‍රියේත් ගන්න පුළුවන්. අය කරන මුදලට රිසිප්පත් අනිවාර්යයි. දැන් 24 පැයම වැඩ කියලා පොලිසියට රෑ 12ට විතර යන්න තියාගන්න එපා. දවල් කාලේ යන්න පුළුවන් නම් යන්න. නමුත් ඔබේ පහසුව වෙනුවෙන් දැන් මේ සේවාවන් ලබා දෙන පොලිසිය සූදානම් වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝගයත් එක්ක පොලිස් සහතික හා පැමිණිලි පිටපත් පැය 24 පුරාම නිකුත් කරන ලෙස වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. පොලිසියෙන් ලබාගත යුතු පැමිණිලි සහතික පිටපත් පොලිස් සහතික ඇතුළු නිල ලේඛන පොලිස් ස්ථාන මගින් සවස 4:15 පසු නිකුත් නොකරන බව ලැබී තිබෙන තොරතුරු අනුව පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවායි කියලයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. මේලකට අපි සූදානම් අයිලන්ඩ් පුවත්පතට යන්න. අයිලන්ඩ් පුවත්පතේ මේ පුවත අපි මෙතෙක් නොකී පුවතක් ඇතටම දිනුෂ. මේ අපේ අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර මේ වන විට ඇතිවෙලා තිබෙන ගැටුම පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා අයිලන්ඩ් පුවත්පතේ. ඉන්දියා චයින ක්ලෑෂ්, මෝඩි සේ සෝල්ජර්ස් ඩෙත්ස් විල් නොට් බී ඉන් වේන්. මේ කියන කාරණාව අනුව අග්‍රාමතිතුමන් ඉන්දියාවේ සඳහන් කරන්නේ මේ ඔවුන්ගේ සොල්දාදුවන් මේ ආකාරයට මරණයට පත්වීම සම්බන්ධව ඔවුන් යම්කිසි ආකාරයකින් ආඩම්බර වෙනවා කියන කාරණාවත් සඳහන් වෙලා තියෙනවා. නරේන්ද්‍ර මෝඩි said India would be proud that our soldiers died fighting the Chinese. මේ චීනයත් ඉන්දියාවත් අතර තිබෙන ඝට්ටනය ඉක්මනින්ම නිමා වේවා කියන කාරණාව තමයි ශ්‍රී ලාංකිකයන් විදිහට අපට කියන්නට තිබෙන්නේ. ඒ වගේම සිලෝන් ටුඩේ පුවත්පත දිහාට ගියොත් සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙනවා සිලෝන් පුවත්පතේ සඳහන් වෙනවා first ever underwater. ඇත්තටම කියනවා නම් මේ අපි දන්නවා අපි බොහොම ආසාවෙන් වතුර කියන දේත් එක්කලා අපි බොහොම ළඟ කිට්ටු සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාස් first ever underwater museum opens in Gol. ඒ සම්බන්ධව තමයි මේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. සිලොන් ටුඩේ පුවත්පතේ ශ්‍රී ලංකාස් first ever underwater museum of the show of Gol was open to the public. මේ අපිට දැක බලා ගන්නට අවස්ථාව උදා වෙනවා කියන කාරණාව තමයි සිලොන් ටුඩේ පුවත්පතේ තිබෙන්නේ. මේ වතුර යට පිහිටවා තිබෙන කෞතුකාගාරය අර්ජුන මහේන්ද්‍ර අත්තරංගුවට ගන්න කියලා එක පැත්තකින් සිතාස නිකුත් වෙද්දී වරෙන්තු නිකුත් වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ මේ වගේ කාරණාවක් කියනවා. ආණ්ඩුව පත්ව මාස 8ක් ගියත් බැඳුම් කර වංචාවට ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණයි මේ විදිහට චෝදනා කරන්නේ. ඒ අතර අපි යනවා මෞබිම පුවත්පතට. මෞබිම පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විදිහේ කතාවක්. ETI සම්බන්ධයෙන් දැන් යම් යම් තොරතුරු වාර්තා වෙනවා. ETI මූල්‍ය වංචාව පිළිබඳව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අත්තරංගුවට ගන්න කියලා ඒත් වරෙන්තු නිකුත් වී තිබෙනවා. ETI මූල්‍ය වංචාව මහබැංකුවේ නන්දලාල් ගෙන් හා කරුණාරත්න ගෙන් CID ඊයේත් ප්‍රශ්න කරයි කියලා මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි ETI මූල්‍ය වංචාව සම්බන්ධ මෞබිම පුවතෙන් පස්සේ අපි යන්නේ අද පුවත්පතවලට. අද පුවත්පතේ වාර්තා කරනවා කොරෝනා තොරතුරු සම්බන්ධයෙන්. මේ විදිහට විදේශ රටවලින් ආපු කොච්චර පිරිසකට කොරෝනා හැදෙන්නේ නැද්ද? විදේශ රටවලින් පැමිණි 659කට කොවිඩ් වැළඳිලා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි ඒ අතර දැන් ජනතාව විදිහට අපි කොවිඩ් වලින් ආරක්ෂා වෙනවද? වෙන ජනතාවට නිරෝධායන නීති අමතක වෙලා තවත් කොවිඩ් පොකුරක් ආවොත් තත්ත්වය දරුණු වෙයි. රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි මේ විදිහට කියන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම නිරෝධායන නීති පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ජනාධිපති කොවිඩ් අරමුදලට ආධාර දෙද්දී තවත් කෙනෙක් ලක්ෂ දෙකක දුරකථනයක් කරන් මේ ඒ ගැන ජනපති කොවිඩ් අරමුදලට පඩිය දෙද්දී ලුණු සභාපති ලක්ෂ දෙකක දුරකථනයක් අරන් කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන අපි යනවා සිලොන් ටුඩේ පුවත්පතට. සිලොන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දිගින් දිගටම කරන ලද ප්‍රකාශයක් පිළිබඳව උපුටා ගැනීමක්. citing insufficient time to cover syllabus, JVP urged A level exam to be postponed. දැන් ඔවුන් සඳහන් කරන්නේ උසස් පෙළ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කර ගැනීමට අවස්ථාවක් උදා වුණේ නැහැ. ඒක නිසා මේ ඔවුන්ගේ සිලබස් එක කවර් කර ගන්නට අවස්ථාව ඕන නිසා ඔවුන්ට තව කාලයක් ලබා දිය යුතුයි කියන කාරණාව. ඊළඟට ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙනවා තවත් පුවතක්. ඩේලි නිවුස් පුවත්පතට අපි ගියොත්
Oh, three PCR tests for tourist arrival from August 1st. අතර මේනවන දින ඔබ සඳහන් කරපු කාරණාව අනුව COVID-19 වසංගතයෙන් අපි ගොඩ එන්නට නම් අපිට සිද්ධ වෙනවා බොහොම තද නීති රීති රෙගුලාසි වලට යටත් වනට ඒ අනුව අගෝස්තු මාසේ පළවෙනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම කෙනෙකුටම මේ PCR ටෙස්ට් එක කිරීම අනිවාර්ය බව තමයි සඳහන් වෙලා තිබෙන ඩේලි නිවුස් පුවත්පතේ. අපි යමු එහෙනම් අද පුවත්පතට. ලංකාවේ ආසද්දිතින් සංඛ්‍යාව සහ ලෝකයේ ආසද්දිතින් සංඛ්‍යාව පිළිබඳව අද වාර්තාව අද පුවත්පතේ ඊ රාත්‍රී 8 වන විට තත්ත්වය මේ ආසාදිතයන් සංඛ්‍යාව 1923යි ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 11යි පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 1371ක් ලෝකේ වර්තමානයේ පවතින තත්ත්වය ආසාදිතයන් සංඛ්‍යාව 813919යි මරණ සංඛ්‍යාව 435988යි පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව මේ ලෝකයේ දත්තයන් 41,37,545ක් කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අතර දැන් පෙරපාසල් ආරම්භ වෙන්නේ කවද්ද? සමහර රැකිරක්ෂාවලට යන්න බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ දිවාසුරක මධ්‍යස්ථානයේ දාලා. එහෙමත් නැත්නම් පෙරපාසලට යවලා පෙරපාසල් ආරම්භ කරන්නේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ පාසල් ආරම්භයෙන් පසුවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දිවාසුරක මධ්‍යස්ථාන ජූලි 1 වෙනිදා සිට විවෘත කිරීමට අවසර කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපහින්න මහතා කරන ලද ප්‍රකාශය අද පුවත්පත ඔබට දක්වා තිබෙනවා. ඒ විදිහට අයිලන්ඩ් පුවත්පතට කියෝ ද අයිලන්ඩ් පුවත්පතේ දේවානන්ද මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සඳහන් වෙලා තිබෙනවා මේ COVID-19 වසංගතය හා සම්බන්ධයි. මේ පුවතත් ඇත්තටම කිව්වොත් දේවානන්ද ඉස් ෆිෂර්මන් ටු බී වෙයර් ඔෆ් ඉන්ඩියන් පෝචර්ස් රිලටිව්ස් දේ. ඇත්තටම කියනවා නම් මේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන මේ බොහොම කෙටි දුර නිසා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පුද්ගලින් පැමිණීමේ අවදානමක් තිබෙන බව සඳහන් වෙනවා. ඇත්තටම මුහුදට යන දීවරයින්ට තමයි ඔව් මේ සඳහන් කරන්නේ. ඔබ කරුණා කරලා රට පිළිබඳ වගකීමෙන් කටයුතු කරන කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවට රැගෙන නොයන්න කියන කාරණාව තමයි දේවානන්ද මහතා මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ. කම්කරු කොංග්‍රසයේ මහලේ කම්දූරයේ ජීවන් තොණ්ඩමන්ට සභාපති ධූරයට තවමත් කිසිවෙකු පත් කරන්නේ අද පුවත්පතේ මේ වාර්තා කරන්නේ. ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේ කම්දූරයේ දිවංගත ආරුමුග තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා වෙත පිරිනමීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ තීරණය කළා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරද්දී අපි යනවා දින මින පුවත්පතට මේ රංගේ බණ්ඩාර මහතා කරන ප්‍රකාශය. සජිත් පෙරදුනාට පස්සේ හොයාගන්නේ යාල කැලෙන් රංගේ බණ්ඩාර කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ කළ සජිත් ප්‍රේමදාස මහතා ලද පරාජයෙන් පසු සොයා ගැනීමට හැකි වුණේ යාල කැලෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා. ඒ අතර රංජිත් අලුවිහාරේ මහතා කරන ප්‍රකාශය සජිත්ව හිමාලයෙන් හොයන්න කලින් එජාපේට ඇති ආසන ගණන හොයන්න කියලා රංජිත් අලුවිහාරේ මහතා කියනවා. ශ්‍රී ලංකාවේ ඒ ජනතාවගේ ඡන්ද තත්ත්වයත් එක්ක තමයි මේ ප්‍රකාශය නිකුත් වෙන්නේ. අපි බලමු මේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අර්බුදකාරී තත්ත්වය තමයි දිනමින් ඒ විදිහට වාර්තා කර තිබෙන්නේ. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඔව් ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා ඔබ කියූ කාරණාව. ජීවන් තොණ්ඩමන් appointed SCWC General Secretary ජීවන් තොණ්ඩමන් is contesting for the Nuwara District from SLPP this year. කම්කරු කොංග්‍රසයේ මහලේ කම්දූරයට ඔහු නිතරගේම පත් වුණා. හැම කෙනෙකුගේම ඒකමතික තීරණයෙන් යුතුව පත් වුණා කියන කාරණාව අපි ඊයේ දවසේදී දැක්කා පුවත් හරහා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව ඒ පුවත තමයි ඩේලි මිරර් පුවත්පතේ එලෙසින් සඳහන් වෙන්නේ. ඒ සමගම තවත් පුවතක් ඩේලි නිවුස් පුවත්පතින් උපුටා ගත්තා. මේ නවින් දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් තමයි උපුටා ගත්තේ. සජිත් will return to UNP after polls. නවින් Nuwara Eliya District UNP candidate Nawin Dissanayake yesterday said that Sajith Premadasa will return to the UNP after the general election just like Gamini Dissanayake and Rukman Senanayake did. ඔවුන්ගේ පරණ මතකයන් අවදි කරමින් ඔහු සඳහන් කළා තිබෙන්නේ මේ අනුව අනිවාර්යයෙන්ම සජිත් මහතාත් මේ මැතිවරණයෙන් පසුව UNPට යලිත් වතාවක් යාවි කියන ඒ මතය තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. අර්ධ ස්කොබ්බෝගී බස් සේවාව නවත්වයි. බස් රථයේ ජනේලවල එල්ලා ඇති දූවිලි වැදුණු තිරරෙදි හැරෙන්නට එහි ඇති අර්ධ ස්කොබ්බෝගී භාවයක් නැහැ කියලා තමයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියන්නේ. ඒ අනුව අර්ධ ස්කොබ්බෝගී බස් රථ සේවාව නවතා දමා තිබෙනවා. හැබැයි මීට පෙර ආතුවත් මේක නවත්වුවා කියලා අපිට නම් මතකයක් තියෙනවා. දැන් ආය නවත්තලා තියෙනවා. අපි යනවා සීසී 450,000 දක්වා යතුරුබෙද ලියාපදිංචියට අවසර ලබා දී තිබෙන බව අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ සියලු එහෙනම් තොරතුරුත් එක්ක අපි යනවා කාටුන් බලන්න. කාටුන් බලන්න මාත් කියන්න හැදුවේ. ඔව්. අපි ලංකාදීප පුවත්පතට යන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනියට. පෙරටුගාමින් එක්ක ජවිපේ එකතු වෙලා වැඩ කරනවා කියලා අනුර කුමාර කියනවා.
දෙගොල්ලම ලැජ්ජනහර කපාගෙනද කියලා තමයි සරදම තියෙන්නේ අද පංකජ රුවින්දගේ. අපි යනවා අරුණ පුවත්පතේ හුරේරා කාටුනේට. මම කියන්නේ රනිල් ලුයිස් සජිතු එකතු වෙන්න ඕන කියලා බං මේ මංගල සමරවීර මහතා කරන ප්‍රකාශය. කුකුල් පොර බලන්නද සෑර් කියලා හුරේරා අහනවා. මෞබිය පුවත්පතේ මරසිපාලගේ කාටුනේට අපි යන්නේ. මොකද කියන්නේ බලමු. මරසිපාල අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරලාලු. අපොයි ආයේ අස්සං ගහන්න වේද කියලා තමයි කියන්නේ. මේ අස්සං ගැහුවේ හිටපු ජනාධිපතිතුමා අස්සං 21000ක් ගැහුවා කියනවා. දැන් ආයේ අස්සං ගහන්න වේද කියලා තමයි කියන්නේ. දිවගෙන යනවා අපි Facebook කාර්ටුනේ බලන්න. ජනාධිපතිතුමා කියනවා මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ වූ නිලධාරීන් තාමත් ඉන්නවා කියලා. ඔය ඒවට සම්බන්ධ දේශපාලකයෝ තාම ඉන්නේ. ඒ Facebook කාර්ටුනේ දිවයින පුවත්පත් අපි ලංකාදීපේ ස්වාරිස්ගේ කාර්ටුනේට යනවා. ලංකාදීපේ දාසහපු වලානගේ ස්වාරිස් කාර්ටුනේ මෙන්න මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ අද. ඔබ දන්නවා සිංගප්පූරුවේ මඟුල් ගෙදර ගිහින් එන්නම් කියලා තමයි අර්ජුන මහේන්ද්‍ර මහත්මයා ලංකාවෙන් ගියේ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා මම ඕන වෙලාවක මෙයාව ගෙනත් දෙන්න ලෑස්ති, කිසි ප්‍රශ්නයක් නැහැ, යන්න දෙන්න අවසර දෙන්න කියලා. මෙන්න අද කාටුනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කෝල් එකක් ගන්නවා. හලෝ අර්ජුන් මහේන්ද්‍රන්, තාම මඟුල් ගෙදර ඉවර නැද්ද? එමෙත්ෙන් ඇහෙනවා අර්ජුන් කියන්නේ කවුද? මම ඇලෙක්සැන්ඩර්. දැන් ඉතින් හොයන්නකෝ අර්ජුන් කෙනෙක්ව. අපි යනවා දිනමින වරකාගේ සිතුවමට. අද දවසේ අවසාන කාටුන් එක විදිහට දවසේ පත්තරවල වරකාගේ සිතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා රනිල් අලුත් මුණුවරකින් ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරන පුවතක් තියෙනවා. අලුත් ඡන්ද පොරොන්දු ටිකක් දෙන්න ඕනේ බං. එතකොට එහා පැත්තෙන් ඉන්න මහලේකම්තුමා අහනවා එතකොට බ්‍රේස්ලට්, චුයින්ගම්, ෆ්‍රී වයිෆයි එහෙම මෙදා පාර දෙන්නේ නැද්ද සර් කියලා. උපනායකතුමා කියනවා ඒවා කඩවුන පොරොන්දු නේද සර් කියලා. වරකාගේ සිතුවමත් එක්ක අදට දවසේ පත්තර වලින් අපි සමු ගන්නවා. අපට අපි ආරාධනා කරනවා මීළඟට අපේ ආයුබෝවන් සුබ දවසක් සාකච්ඡාවත් එක්ක ඉතුරු වෙන්න. වර්තමානයේ පවතින විශේෂිත මාතෘකා පිළිබඳවයි ආයුබෝවන් සුබ දවස සාකච්ඡාවෙන් සාකච්ඡාවට ලක් කරනු ලබන්නේ. එවනම් හෙටත් උදෑසන යළිත් පත්තරත් එක්ක හමු යමු. ඔබට ජයග්‍රහී සුබ දිනයක්. ආයුබෝවන්.